මෝන දේව ප්‍රකාශනය එළි දරව පොතෙන් උපුටාගත් පාටයකි. එවිට ඇතුළත හා පිටත ලියනලද මුත්‍රස් සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයෙහි වැඩහුන් තැනට වහන්සේගේ දකුණතෙහි තිබිනු දිටිමී. ඒ පොත දිගහරින්නටත් මුද්‍රා කඩන්නටත් සුතුසූ කවරෙක් තැයි කියමින්. මහා හඬක් හඬගසන බලවත් දේවදූතයකු දිටිමී. එහෙත් ඒ පොත දිග හරින්නටවත් එය බලන්නටවත් හැකි කිසිවෙෙක් ස්වර්ගයහිවත් මෙහි පිටවත් පොළවෙෙන්යටටවත් නොසිටියේය. පොත දිගරන්නටවත් ඒ බලන්නටවත් සුතුසු කිසිවකු හමු නොවූ බැවින් මම බොහෝසේ හැඩුවමී. එවිට එක්කුල දෙටුවක් මට කතාකර නාඩන්න පොත ඇරීමේ සහ එහි මුත්‍රා සත කැඩීමේ වරම දාවිත්කේ පෙළපතින් පැවතයෙන චුදාගෝත්‍රයේ සිංහයානෝ දිනාගත්හැයි මටකය. එවිට සිංහාසනයද ජීවමාන සත්වයන් සතර දෙනාද කුල දෙටුවන්ද මත්්‍යයෙහි මරණු ලැබවාක්මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මමදිටිමි ඒ බැටලු පෝතකයාට අන්සතක්ද ඇස් සතක්ද විය ඇස් සතනම් ලොව පුරා යවනු ලැබු දෙවියන් වහන්සේගේ ආත්මයානෝ සද්ධනාය බැටලු පෝතකයානෝ අවුත් සිංහාසනෙහි වැඩහුන් තැනෙන් වහන්සේගේ දකුණතින් පොතගත්හ එවිට පොතගත් කල ජීවමාන සත්වයෝ සතර දෙනාා හා කුල දෙෙටුවෝ විසි සතර දෙනා එකිනෙකා වීනාවක්ත සුවඳ ද්‍රව්වයෙන් පිරුණු රන්පාත්‍රද රැගෙන බැටලෝ පෝතකයානන් ඉදිරයෙහි වැඳවැටුනෝය. ඒ සුවඳ නම් සැදහැවතුන්ගේ යාඥාය ඔහු මේ අලුත්කීතය ගායනා කළහ. පොත ගන්නටත් එහිමුද්‍රා කඩන්නටත් සුතුසු තැනැන් වහන්සේ ඔබය. මන්ந்த ඔබ මරුණු ලැබ ඒ මරණය නැමතිමිලෙන් සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින් ජනයාගෙන්ද ජාතීන්ගේෙන්ந்த මිනිසුන් දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක. අපගේ දෙවියන් වහන්සේට සේවිය කරන පිණිස ඔබ ඔුන් රාජකීය පූජකවංශයක් කළ සේක ඔහු මෙහි පිට රජකම් කරන්නහ දේව වචනය මෙසේය ශුදුවර ලූක්තුමාගේ සුශේෂෙන් උපුටාගත් පාටයකි උන්වහසේ අගනුවරට ළඟාවී එය දුටිපිට නුවර ගැන හඩමින් මෙසේ පදාල සේක අහෝ ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දීවත් ඔබ දැන සිටියා නම් එහෙත් එසේ නොවීය එය ඔබේ දෙනතින් සැඟවී ඇත ඔබේ සතුරන් බලකොටුක් තනා ඔබ සිසාරා සතර දිගින් බ වටලනු දවස් පැමිණෙන්නේය ඔවුහු ඔබද ඔබ තුළ සිටින දරු කැලද පොළොවේ ගසා ගලපපිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝය. මන්ද දෙවියන් වහන්සේ ඔබ ගලවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනිී. ගැලවීමදායක සුභාරංචිනම් මෙසේය ප්‍රමන්තේන අද දවසේ සවිශේෂ ප්‍රකාශනයට අවදාහනයේ යොමු කරන්නට අපගේ ඇතුලාන්තය විවර කරදදි අපිට දකින්ට ලැබෙන්න්නේ ක්‍රුසුන් වහන්සේ හඬන අවස්ථාවක් ජෙරුසුලම් නුවර පිළිබඳව උන් වහන්සේගේ වේදනාත්මක ප්‍රකාශයක් ඇයිඒ ක්‍රසන් වහන්සේ ඔවුන් හැම්ම කෙනෙක්ටම ආදරය කරලා ඔවන් ඉදිරියේ මහත ප්‍රාතිහාරයෙන් කරලා. ඔන්ගේ ජීවිතවලට ස්වභාරංචිය දේශනා කරලා ඔන්ගේ කඳුලුපිස දමන්ට දරපු උත්සාහයෙන් වැඩි දෙනෙක් ප්‍රයෝජන ලබාගෙන නැහැ. ඉතිං දෙවියන් වහන්සේ ඔබ ගලවන්නට පැමිණි දවස ඔබ හඳුනාගත්තේ නැති නිසා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රසන් වහන්සේම කෙලිම්ම කියනවා. ඔබගේ අනාගතයතාම තීර නාත්මකයි කියලා. එරිං ශ්‍රී ලංකාවෙක් තරා විදදිියකට අද. කඳුලු අතර ජීවත්වන ජනතාවක් සිටින රටක් හැටියට අපිට දක්ින්ට ලැබෙනවා. එටං ස්වාමින් වහන්සේ ඉදිරිෙහි මැදිහත්තමින් අපි යාඥා කරන්නට යුද කාලයක් මේ. එහෙත් අපි ඒ සදාහශුද්ධහත් මැනගේ උදවවිල්ලන්න තෝන. ලංකාව මේ ආකාරයෙන් ප්‍රපාතියකට ඇද වැටින්නට හේතුව කාගේ වරදිින්ද අපිට අනනිත්තය දෝතනා කරඩි ඉසල්ලා. මමයි ස්වාමින්න් වහන්සේ අතරතියෙන සම්බන්ධතාවය. ගැමුරු මට්මක තියෙනවාද. උන් වහන්සේගේ හඬ මට ඇහෙනට තරම් මා ශුද්ධාත්මයනන්ට සංබීදීද අන්නේ ප්‍රමාණයට ස්වාමිණ වහන්සේ මඟ පෙන්න්නවා. ඔබේ කඳුලු විතරත් නෙමි දේශයේ කඳුලු පිස දමන්ටරුනත් මම ඔබෝතුූ රගෙන තියෙනවා කියලා. ඉතින් ප්‍රේමාන්තයන අද දවසේ දේව වචනයට අනුකූලව වැදගත්වෙන්නම හි සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ඔබ ගලවන්ත පැමිණි දවස. ඔබ නොදත්තයෙන් කියලා. ඉතිං අද මේ දේවවාචනය තුළ ඔබවමාව ගලවන්දට එන්න ස්වාමිින් වහන්සර කියමු. අප විතරක් නෙමේ අපේ දේශම ගලවා දෙන්න. ඒ සඳහා අප විසින් කළ යුතු කර්තව්‍ය අපට පෙන්වා දෙන්න. අපි ඒවගේ මහම ස්වාමිණි ඔබහන්සේ මංගැන පෞද්ධලික අඩනවද ප්‍රීතිවෙනවාද මගේ පවුලෑය ගැන ඔබහන්සේ සතුටයෙනවාද අඩනවද මගේ. මීසම ගැන සභාාවයි ක්‍රියාදාාමිය ගැන ඔබහන්සේ මගින් බලාපොරොත්වෙනි කුමක්ද දේශය ගැන ඔබහන්සේ මට කියන්න තියෙනෙ කුමක්ද. ඒදී සංවීදි වෙලා දේශය ගලවන්නට මගෙන් සිද වතු, දූත මෙහවරට ගෞරවෙන් සංවේදිවිමින් මේ යුග අපිට මේ කඳුළු දකිින්ට සලස් වන්නේ අපින් දත මෙහවරක් බලාපොෘත්වෙන බව පෙන්වාදමින්. ඒ දේ කරන්නට නම් ඒ සඳහා අපිත් උන්වහන්සමක ගැමරු පෞද්දිලික ප්‍රේම සබන්ධතාවකට ඇතුල් වෙන්නට ඕනි. එනිසා අද ශ්‍රී වචනයනන් තුළින් ඔබත් මාත් අපි අධිෂ්ටඨාන කරගනිමුෝ. ස්වාමිණී දේශයේ කඳුළුපිස දැමීමේ ආරම්භිය. ඔ බහන්සේ මගේ හදවතින් පටන්ගන්න මන්ද ඔ බහන්සේ බිඳුුණු සිත්ත ඇත්තන්ට ලංව සිටින තැලුණු හදවත් ඇත්තන්ට පිහිටවන තැනැන් වහන්සේය. ඔ බහන්සිගේ ශ්‍රී නාමයට සකළ ස්තූතියක් ප්‍රශංසාවත් මයිමත් ගෞරවත් සදහටම අත්වේවා මෙන්.